සැදැන් අපි කැමති ජාතික ජනපදයේ ඉදිරි මතුවරණයේදී කොහොමද පක්ෂයක් විදිහට සූදානම්? ජාතික ජන බලවේගය මේ වෙනකොට දිස්ත්‍රික් 25ම අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්න දිස්ත්‍රික් මට්ටමේදී සූදානම් කිරීම කරනවා. අපේක්ෂකයින් හඳුනා ගැනීම වගේ සාකච්ඡා මේ වෙනකොට කරනවා. කොහොම වුණත් අපි ඉදිරි දින කීපය තුළ විශේෂයෙන් ඔක්තෝබර් මාසේ 4-11 ඇතුළත නාම යෝජනා පත්‍ර බාර දෙන්න සූදානම් වෙමින් සිටිනවා. ඉතින් අපි හිතනවා අපි දැන් මේ ආණ්ඩුවක් පිහිටෙව්වා, රජයක් අපි දැන් පිහිටෙව්වා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ. මේ සංක්‍රාන්තික සමයක් අපිට ඉතාමත්ම සීමිත පිරිසක් සහිත ආණ්ඩුවක් දැන් අපිට තියෙනවා. අපිට 28ක් තිබිච්ච අමාත්‍ය සංඛ්‍යාව අපි 15ට අඩු කරලා දැන් අමාත්‍යවරු 3 දෙනෙක් යටතේ ජනාධිපතිතුමාත් ඇතුළුව අපි ඒ කටයුතු කරගෙන යනවා. එතකොට රජයේ කටයුතු, රජයේ මැදිහත් වීමෙන් අමාත්‍යාංශ ලේකම්වරු සහ කාර්ය මණ්ඩල මැදිහත් වීමෙන් සිදු කරනවා. ඒ වගේම ජාතික ජන බලවේගය අපි දැන් නැවතත් මේ මැතිවරණයට සූදානම් වීම කටයුතු කරමින් තිබෙන්නේ. ඉතින් අපි රජයේ කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ වෙන අතරම දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ වෙලාවේ අපි අනිකුත් ජාතික ජන බලවේගයට සම්බන්ධ අනිකුත් සංවිධානත් එක්ක සාකච්ඡා කරමින් අපිට මේ ජයග්‍රහණය කළ හැකි වඩාත් හොඳ අපේක්ෂක කණ්ඩායමක් අපි සූදානම් කරමින් ඉන්නවා. එතන මේ ඉදිරි මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ බලාපොරොත්තු වෙන්නේ ශක්තිමත් බහුතරයකින් යුතු ආණ්ඩුවක් පිහිටවන්න. අපි විශ්වාස කරනවා ජනතාව අපිට ඒ සඳහා මීට වඩා මේ ජනාධිපතිවරණයේදී වඩා උනන්දුවකින් අපිට උදව් කරાવી කියලා. මේ වෙනකොට විශේෂයෙන්ම උතුර නැගෙනහිරත් කඳුකරේත් ජනතාව විශාල පිබිදීමක් අපිට දකින්න ලැබෙනවා. විවිධ දේශපාලන මත දරපු කණ්ඩායම් සහ පුද්ගලයින් මේ වෙනකොට අපිට ආමන්ත්‍රණය කරමින් සිටිනවා. අපි කල්පනා කරනවා ඉදිරියේදී විශේෂයෙන්ම උතුර නැගෙනහිර දමිළ සහ මුස්ලිම් ජනතාව මීට වඩා වැඩි වේගයකින් ජාතික ජන බලවේගයත් එක්ක එකතු වේවි කියලා. අපි කෙසේ නමුත් මේ වෙනකොට විපක්ෂයේ ඒ විවිධ කණ්ඩායම් නොඑක ආකාරයේ එකතු වීම ගැන කතා කළ තිබුණත් අපි හිතනවා ඒ අය විවිධ කණ්ඩායම් හැටියටම තමයි මේ එකතු වීම කරන්නේ. ඒ නිසා එකම දේශපාලන ව්‍යාපාරයක් හැටියට, එහෙම නැත්නම් එකම දේශපාලන කණ්ඩායමක් හැටියට ප්‍රතිපත්ති රාමුවක් ඇතුළත මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි මහා මැතිවරණයේදීත් ප්‍රබලම අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කරලා ප්‍රබල ආණ්ඩුවක්, ශක්තිමත් ආණ්ඩුවක්, බහුතරයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිටවන්නේ ජාතික ජන බලවේගයේ තමයි. අපි ඒ සඳහා සූදානම් වෙමින් ඉන්නවා. අපි දැක්කේ දැන් ආණ්ඩුව ගත්ත ගමන් ජනතාවට නොමිත විදිහට සහන පිට සහන ලබා දෙනවා. මේ කොහොමද මේ වෙනස සිදුවෙන්නේ? ඔව්, ඇත්තටම අපි සූදානමක් තිබුණා. අපි මොනවද ඉක්මනින්ම ජනතාව වෙනුවෙන් සිදු කරන්නේ කියලා. ඉතින් ඒ කාර්යයන් සඳහා තමයි අපි මේ වෙනකොට මැදිහත් වෙලා ඉන්නේ. මේ සමහර තීන්දු තීරණ පසුගිය ආණ්ඩුව විසින් ගත්ත තීරණ අපිට තිබුණේ පැකිලීමක් නැතුව ඒ තීරණ ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි ඒ තීරණ ක්‍රියාත්මක කරමින් ආණ්ඩුව ඒ කාර්ය කරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ හැටියට අපි අපේ දේශපාලන කටයුතු කරමින් සිටිනවා. අපි දැනට එහෙම මෙතෙක් දේශපාලනයේ යෙදුණු කණ්ඩායම් සහ පුද්ගලයින් සමග සාකච්ඡාවක් නැහැ. අපි විශ්වාස කරන්නේ ජාතික ජන බලවේගය හැටියටම ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න. ඉතින් ඒ නිසා අපි හිතනවා අපි මෙතෙක් ගමන් මග ජනතාව අනුමත කරලා තියෙනවා. ජනතාවගේ ලොකු විශ්වාසයක්, බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා ජනතා මේ ජනතා ජාතික ජන බලවේගය ඉදිරියටත් අපේ ප්‍රතිපත්ති මත තීන්දු තීරණ ගනිමින් මේ රටේ ජනතාවට වඩා යහපත් දේශයක් බිහි කරගන්නට, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අත්කර දෙන්න අපේ මේ ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම
ඉටුකර ගනී කියලා ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ දිසාවට තමයි වැඩ කටයුතු කරමින් ඉන්නේ. අවසාන වශයෙන් ජනතාව පොරු නොවන ජනාධිපති කෙනෙක් පත් කරගත්තා. ඒ වගේම දැන් සමාජ මාධ්‍යවල පවා දැන් වැරදිලා කරනවා පොරු නොවන මාධ්‍යවේදෝ දැන් පාර්ලිමේන්තු සිද්ධකම තියෙන්නේ පොරු නොවන අය අපි පත් කරගමු. මේ කියන කාර්මීය ප්‍රතිවිරුද්ධ කියන අනිවාර්යයෙන්ම තාරුණ්‍යයට විශ්වාස සහගත විශ්වාසය තැබිය හැකි ආණ්ඩුවක් අපි මේ වෙනකොට බිහි කරගෙන තියෙනවා. අපි හිතනවා තරුණයෝ ඒ පිළිබඳව විශාල උනන්දුවක් දක්වනවා කියලා. මේවර ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන කණ්ඩායම, මැතිවරණයට ඉදිරිපත් කරන කණ්ඩායම්, තරුණ සහ කාන්තා විවිධ ජාතීන් විවිධ ජනවාර්ගික කණ්ඩායම්ගෙන් සමන්විත බෞතරයේ මේ රට අපේක්ෂා කරන පුළුල් මහජන වැඩපිළිවෙලක් සහිත කණ්ඩායමක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි හිතනවා ජනතාව ඒ පිළිබඳව නිවැරදි තීන්දු තීරණ ගනිවි කියලා. වෙදපක්ෂිකින් හදිසි යෝජනාව ජාතික ජනබලවේගයට දෙන්න නෑ, අපි දැනටත් අපි එහෙම සාකච්ඡාවක නැහැ. කිසිම දේශපාලන පක්ෂයක් සමග එකතු වීමේ අදහසක් නෑ දැනට. අපි විශ්වාස කරන්නේ අපි මේ ආපු ගමන් මගේ ජාතික ජනබලවේගයේ ලෙසම ඉදිරියට යෑම.